ජනවාරි 8 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂමහත්තයා වැඩි ජනද සිරක්ෂයකින් පවරන දේ. නමුත් අපි අද කතා කරන්නේ මේ ජනාධිපතිවරණය පිටිපස්සේ තියෙන ප්‍රශ්න පිළිබඳව සහ ඒ සාකච්ඡා කළ යුතු ප්‍රශ්න සහ ජනාධිපතිවරණයෙන් පස්සේ සිද්ධ වෙන්න පුළුවන් දේවල් පිළිබඳව. අද වෙනකොට නැත්නම් දැන් ටික කාලයක් ඉස්සේ ඉඳලා විශේෂයෙන්ම සෝවිත හමුරණේ පටන් ගත්තම මේ යාපාලනයක් ගැන කතා කරන්න පටන් ගත්තා. මේ යාපාලනය ගැන කතා කරන්න පටන් ගත්තේ මේ රටේ ඉන්න මධ්‍යම පන්තික මිනිස්සු. මධ්‍යම පන්තිකේ ණය මේ යාපාලනය සහ විද්‍යාගේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව විශාල ව්‍යාපාරයක් වෙන ගියා. නමුත් ඇත්තටම මේ යාපාලනය දූෂණය මේවා ගැන කතා කරන්න පටන් ගත්තේ සැබෑ ප්‍රශ්නේ අමතක කිරීම සඳහා. දැන් මෙතන මේගොල්ලන්ට ඕන කරන්නේ කොහොමද මහින්ද රාජපක්ෂ මහත්තයාව ජනාධිපතිවරණයෙන් පරත්තා. ඒක අපි බොහොම කල් ඉඳලා කිව්වා මේ සුරේන් සුරේන්ද්‍රන් ඔබ කියන්නේ තුමක් කල් ඉඳලා මේගොල්ලන්ගේ අවශ්‍යතාවය මහින්ද රාජපක්ෂ මහත්මයා පරාද කළා ජනාධිපතිවරණයෙන්. ඊට පස්සේ ඔබ මේ ජාත්‍යන්තර අධිකරණයකට ගෙනියලා වරදකරුවා කළා මරණීය දණ්ඩනේ නියම කිරීම. මේක මිට කලින් කරපු මිට කලින් සමහර රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඔබ කළා තියෙනවා. මේක විශේෂයෙන්ම බටහිර රටවලට ඉබලන්ට අවනත නොවන රාජ්‍ය නායකයෙක් හිටියා. ඒ අයට ඔවුන් කරන්නේ ඒක ඉස්සෙල්ලාම ඔවුන් කරන වැඩේ තමයි ඒ රාජ්‍ය නායකයා ඒකාධිපතියෙක් කියලා දුෂ්ටයෙක් කියන වගේ මතයක් ලෝකේ පුරා ප්‍රචාරය කරනවා. ඊට පස්සේ නොයෙකුත් කරණීය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආ මලේ බාහකට කොයි විදිහකට හරි ඊළඟට ජාත්‍යන්තර අධිකරණයකට ගෙනියලා මුට මරණීය දණ්ඩනේ නියම කරනවා. ඒක තමයි මේ කරන්න ලෑස්ති වෙන්නේ. මේ ඔය කරන්න ලෑස්ති වෙන ඉස්සෙල්ලා එක එක ආරාමි වසන්ත නොයෙකුත් දිව්‍ය වසන්ත ආරාම දිය එකක්වත් කරගෙන බැරිුණා. දැන් මේ නිසා මේ ජාත්‍යන්තරණය අරා කරන තමයි ඒගොල්ලන් කල්පනා. මෙතනදී ජනාධිපතිතුමා හිමිට මහින්ද රාජපක්ෂ මහත්තයා පරාදය කිරීම සඳහා ඔවුන් යොදාගන්න ප්‍රධාන මාර්ගය වෙලා තියෙන්නේ මේ යහපාලනය, විදායක ජනාධිපති ක්‍රමය, දූෂණය වගේ දේවල්. නමුත් ඇත්ත කතන්දරේ මේකයි. ඇත්ත කතන්දරේ මේ රටට විදායක ජනාධිපති ක්‍රමයක් අවශ්‍යද, පාර්ලිමේන්තු ක්‍රමයක් අවශ්‍යද කියන එක කාටවත් වාද කරන්න දෙයක් නැහැ. දෙකම මේ රටට සුදුසු නැහැ. ඒව දෙකම එකක් විදායක ජනාධිපති ක්‍රමය ඇමරිකාවෙන් සහ ප්‍රංශයෙන් ගත් එක, පාර්ලිමේන්තු ක්‍රමය එංගලන්තෙන් ගත් එක. ඔය දෙක එකක්වත් මේ රටට සුදුසු නැහැ. කවුරු කතා කළ යුත්තේ මේ රටට ගැළපෙන රාජ්‍යක ක්‍රමයක් ඉස්සර පැරණි සිංහල සිරිතන අනුව ඒක ඒ විදිහටම කරන්න ඕනේ කියලා කියනවා. ඒක ආදර්ශයට අරගෙන ඒ අනුව වර්තමානයට ගැළපෙන විදිහට රාජ්‍ය ක්‍රමයක් අපි නිර්මාණය කරගත යුතුයි. දැන් එහෙම කරන්න බෑනේ පිටසරයකට. ඒක කරන්න තාම ජනයා ඒ සඳහා සෑදී බෑදීත් නැහැ. ඔවුන් තාම එවැනි මනසක ඇත්තේ නැහැ. ඒක නිසා ඒක කතා කරන එකත් එච්චර තේරුමක් නැහැ මේ අවස්ථාවේ. ඔවුන්ට දැනටවන කරන්නේ මේ විධායක ජනාධිපති ක්‍රමය සහ පාර්ලිමේන්තු. දැන් අද වෙනකොට මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එහාට මෙහාට මාරු වෙන්න ගිහිල්ලා ඉතා පැහැදිලිව පෙන්නා දීලා තියෙන පාර්ලිමේන්තුවට කිසිම ආකාරයක වගකීමක් නැත්නම් මේ පාර්ලිමේන්තුවට කිසිම බලයක් නැහැ කියලා. මහජනයා ඡන්ද දීලා මිනිස්සු මන්ත්‍රීවරුන් පත් කරගන්න. නමුත් ඒ මන්ත්‍රීවරුන් වෙනත් අය විසින් මෙහෙවනවා දාන්නෑල්ල ඉත්තුවට. ඉතින් දාන්නෑල්ල ඉත්තු වගේ මෙහෙවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉන්න තැනක පාර්ලිමේන්තුවට තියෙන සැබෑ බලය මොකද? ඒක බලයක් නැහැ. ඒක ජනතාවගේ ඡන්දය කියන එක, එමුද ජනතාවගේ කැමැත්ත කියන එක බොරුවක්, අමුබොරුවක්. ඒක මේ කීප දෙනෙකුට දේශීය සහ විදේශීය අයට ඔවුන් ඇතර විජාතික බලවේග, විජාතික බලවේග වලට දේශීයුණත් විදේශීයුණත් විජාතික බලවේග ඒවට මෙහෙවනවා. මිනි විවිධාකාරය මං කියන්නේ කොහොමද සල්ලි දීලාද රූපතික නමුත් විවිධාකාරයකට ඔවුන් මේව මෙහෙම. ඉතින් එවැනි පාර්ලිමේන්තුවකටද මේ බලය දෙන්නද? මේ අගමැති කවුරුනත් අගමැතිට බෑ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අසුරවලට. ඉතින් ඒකෙන් කියවෙනවද විධායක ජනාධිපති ක්‍රමය හොඳ කරන්නේ නැහැ. ඒක කියවෙන්නේත් නැහැ. විධායක ජනාධිපති ක්‍රමයක් දැන් අවුරුදු ගානක් තිස්සේ මේ රටේ ක්‍රියාත්මක වෙනවා. 1978. ඊයර් ජයවර්ධන හිටියා, ප්‍රේමදාස හිටියා, චන්ද්‍රිකා හිටියා, විජේතුන් රෙද්දි පොඩි කාලයකදී.
මේගොල්ලන් ඉතින් මේ රට සිද්ධ වෙච්ච සීමේ මොකද්ද? ඕන් සියලු දෙනාම එක්කෝ ගාන්ධි බවුලට යටුණා. ඉන්දිරා ගාන්ධි හරි ආදරය යටුණා. ඒ වුණ නැත්නම් බටහිරට යටුණා. මේ සොල්ලා එන්න අරවල මේගොල්ලෝ ඇවිල්ලා මේගොල්ලන් යටත් කරගත්තා. ඉතින් විදහාක ජනාධිපති ක්‍රමයක් මේ රට සිරිසු නැහැ. නමුත් ඒක ඒ සඳහා එක පුත්කලෙක් පත් කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ ශක්තිමත් පුත්කලෙක් ඉන්නවා නම් අන්න විදහාක ජනාධිපති ක්‍රමය මේ රට පාර්ලිමේන්තුවට වඩා හොඳයි කියලා වටේ. හැබැයි ඒ කොන්දේසියක් ඇතුළේ මොකද්ද? බටහිරට හෝ වෙනත් විදේශීය බලපෑමකට යටත් නොවන ජනාධිපතිවරයෙක් ඒ තනතුර ගන්නවා නම් දැන් ඒ කොන්දේසිය මම හිතනවා දැනට හිටපු ජනාධිපතිවරු නිසා මේ ඊනියා ජනාධිපති අපේක්ෂක පුදු අපේක්ෂක කියන්නේ දෙක කරනවා නිසා ඒකේ අනිකුත්තර රනිල් තවත් තවත් ඉන්නවා අජිත් ප්‍රේමදාසගේ ඔක්කොමත් එක බැලුවමත් ඒක ජනාධිපතිවරට කිව්වත් නෑ ඒක ඇත්ත. නමුත් ඒ ඔක්කොමත් එක බැලුවමත් අපිට පේනවා මේ සඳහා ඉන්න එකම සුදුස්සා මහින්ද රාජපක්ෂ මහත්තයා අමනක් කියෝ කියන එක අද දේශපාලනයේ මේ රට වෙන පුත්තිලන් දිහා බැලුවාම දැන් එතනදී පැහැදිලි කරගත යුතු කාරණයක් තියෙනවා. මොකක්ද මේ විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා එහෙම නැත්නම් ඒකේ බලතල කප්පාදු කරන්න කියලා මිනිස්සු ඉල්ලනකොට කවුද මේ ඉල්ලන්නේ? මේ ඉල්ලන්නේ රාජ්‍ය නොවන සංවිධානය කියලා කියන නමුත් රාජ්‍ය නොවන සංවිධාන නොවන බටහිරයන්ගේ බටහිර රාජ්‍යවල සංවිධාන වෙච්ච බටහිර රාජ්‍යවල මේවන සංවිධානය සහ මේ ඊනියා සිවිල් සමාජය. මෙතනින් ගියාම ඔය නොයෙකුත් විදිහේ මේ බුද්ධිමතුන් කියලා කියන පුත්‍රය පඬියෝ මේ වගේ අය තමයි මේවා ඉන්නේ. ඔවුන් සියලු දෙනාම අවසාන වශයෙන් බැලුවාම දෙමළ ජාතිවාදයට සේවය කරන මිනිස්සු. දෙමළ ජාතිවාදයට සේවය කරන මිනිස්සුන් හැටියට ඔවුන් විදහාක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කිව්වට එන්න නැත්නම් ඒක බලතල කප්පාදු කරන්න කිව්වට ඔවුන් කොයි වෙලාවකත් ඉල්ලන්නේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ බලතල කප්පාදු කරන්න කියලා. ඒකේ ආණ්ඩුකාරයාට දැන් විදහාක ජනාධිපති ක්‍රමය අහෝසි කරොත් එහෙම ඒකේ ආණ්ඩුකාරවරුන්ට තියෙන බලතලත් අහිමි වෙනවා. එතකොට ආණ්ඩුකාරවරුන්ට තියෙන බලතල අහිමි වුණාම ඒ බලතල වහමදුවරට හිමි වෙන්නේ. මේ මොකද්ද මේ කරන්නේ නැදන් මේ පැත්තෙන් බෙල්ලුවා. විදහාක ජනාධිපති ක්‍රමය අහෝසි කළා නැත්නම් ඒක කප්පාදු කළා. ඒ බලතල පළාත් සභාවල බලතල විශේෂයෙන් උතුරුහානගේ පළාත් සභාවල බලතල ඒ පළාත් සභාවල ඉන්න මහමැතිවරුන්ට ලබා දෙන මේක තමයි අද ජන ජාතික හෙළවරුමයක් කරන්නේ. ජාතික හෙළවරුමයක් අද ඒ සඳහා තමයි පෙනී සිටින්නේ. ඒ සඳහා එතකොට මෙතන අපිට පේනවා විදහාක ජනාධිපති ක්‍රමය සුදුසු නෑ මේ රටේ. ඒක හරි පාර්ලිමේන්තුව සුදුසු නෑ. නමුත් අද තියෙන විදියට ශක්තිමත් ජනාධිපති කෙනෙක් ඉන්නවා නම් විදහාක ජනාධිපති පාර්ලිමේන්තු ක්‍රමයකට වඩා සුදුසුයි. මොකද මේ දෙමළ ජාතිවාදී තාමත් මේ රටේ තිබෙන නිසා දෙමළ ත්‍රස්තවාදය පරාද කරපු එක ඇත්ත. නමුත් දෙමළ ජාතිවාදී මේ රටේ තියෙන මේ රටේ කියලා කියන්නේ ඒක එංගලන්තයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔය කියන මේ විසිරුණු දෙමළ ජනයා ඔස්සේ මේක ක්‍රියාත්මක කරනවා. ඒ නිසා අපිට එංගලන්තය පරාජය කිරීමේ අවශ්‍යතාවක් තියෙනවා. විසිරුණු දෙමළ ජනයා පරාජය සහ දෙමළ ජාතික සන්ධානය සහ අද වෙනකොට ඔය අනිකුත් පඬිවරුන් සිවිල් සමාජය මේ සියලු දෙනාම ඒ වගේම ජාතික හෙළවරුමයත් ඔස්සේ ක්‍රියාත්මක වෙන්නේ මේ දෙමළ ජාතිවාදී. දෙමළ ජාතිවාදී අද ක්‍රියාත්මක වෙනවා ජාතික හෙළවරුමයත් ඔස්සේ. ඒක අමතක කරන්න එපා. මේගොල්ලන් කියන්නේ දැන් මේ අනිත් ප්‍රශ්න කොහොම අමතක කරලා මේ යහපාලනය ගැන කතා කරමු. යහපාලනය විතරයි අවශ්‍ය. නමුත් මේ යහපාලනය කියන ප්‍රශ්නේ මතපෙල්ල ගන්න වෙන එකවත් නෙවෙයි අර සිංහල ප්‍රශ්නය. එහෙම නැත්නම් දෙමළ ජාතිවාදය පිළිබඳ ප්‍රශ්නය යටපත් කිරීම මේක මගහැරීමට ඒක සම්පූර්ණයෙන්ම අමතක කර දීම සඳහා තමයි යහපාලනයේ දූෂණය විදායක ජනාධිපති ක්‍රමය වගේ දේවල් ඉස්සරහට යන්නේ. විදායක ජනාධිපතිම අවශ්‍ය කරනවා නම් ඊට ඉස්සෙල්ලා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය කළ යුතුයි. කවුරු හිට මොන ජනාධිපති හිටිය. ඒක තමයි ඒකේ පළවෙනිම කොන්දේසිය. දැන් අපි බලමු මේ මේ ඇත්ත කතන්දරේ මේ යහපාලනයවත් මොනක් නෙමෙයි. ඇත්ත කතන්දරේ මේ රටේ දෙමළ ජාතිවාදයේ පෙරදවීම සහ සිංහල බෞද්ධ උරුමය රැකීම මේව තමයි ප්‍රශ්න. මේ 1505 නැත්නම් 1506 ඉඳලා සිංහල බෞද්ධ උරුමය මේ රටේ නැති වෙලා ඒක තාමත් හරියට දිනාගන්න බැරිලා තියෙන මේක ස්ථාපිත කරන්න ඒක සුරක්ෂිත කරන්න ඒක රැක ගැනීම තමයි අපේ අවශ්‍යතාව. මේක කරෙලා නැහැ තාම. ඒක කරෙලා නැහැ. දෙමළ ත්‍රස්තවාදී පරාද කරලා ආණ්ඩු ඒක හරි ඒක කරේ ජනාධිපතිතුමාගේ දේශපාලන නායකත්වයෙන් ඒ වගේම ආරක්ෂක ලේකම්තුමාගේ මත පෙන්වීම සහ රණවිරුවන්ගේ කැපවීම මේවා අපි පිළිගන්න එක හරි.
එතනින් එහාට කරන්නේ මොකක්ද? මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්නේ අද තාම 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ක්‍රියාත්මකයි. ඒකේ පොලිස් බලතල සහ ඉඩම් බලතල තියෙනවා. ඒවා අහෝසි කළ යුතුයි. අපි කියන පැහැදිලිව මේවා අහෝසි කළ යුතුයි. ඒවා අද ඉඩම් ප්‍රශ්නේ විසඳලා තියෙන්නේ උසාවියේ අධිකරණයේ තීන්දුවක් මගින්. නමුත් අධිකරණයේ තීන්දුව පස් වෙලාවක වෙනස් වෙන්නත් පුළුවන්. ඒ නිසාම අපි හිතනවා පනතක් මගින්ම මේ පොලිස් බලතල සහ ඉඩම් බලතල අහෝසි කළ යුතුයි කියලා. ඒ සඳහා මම 19 වෙනි සංශෝධනය ගේනවා නම් සංශෝධනය ගේන්න ඕනේ මේ 13 වෙනි සංශෝධනයේ තියෙන 13 වෙනි අසර සංශෝධනයේ තියෙන සිංහල විරෝධී එහෙම නැත්නම් දෙමළ ජාතිවාදී මේ අංග ටික කප්පාදු කිරීම සඳහා ඒවා නැති කිරීම. ඒක තමයි මේ ප්‍රතිවරණයේදී ජනාධිපතිවරණයේ සාකච්ඡා කළ යුතු ප්‍රධානම ප්‍රශ්නේ. ඒක අවාසනාවකට ඒක සාකච්ඡා කරන්න මේ ජනමාධ්‍ය ඒ වගේම මේ පඩිවරුව ඊට ඉඩ දෙන්නේ නැහැ. අවාසනාවකට මේ ජනමාධ්‍ය මේ වෙන අයටත් මේක තේරෙන්නේ ඔවුන් මොකක් හරි දෙයක් අල්ල ගන්නවා. ආ මේ මන්ත්‍රීවරු යට බැලඳ පයින් එක වුණත් ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක්. ඒ නමුත් ඒක පිටිපස්සේ තියෙන මේ දේශපාලන ඉත්තන් හැටියට මේ භාවිත කරමින් විජාතික බලවේග මේව පාලනය කරනවා කියන එක ජනතාවගේ ඡන්දය බාල්දු වෙලා තියෙනවා කියන එක කැමැත්තට වඩා ඉඩක් නැහැ කියන එක මේවා ගැන සාකච්ඡා කරන්න. එතකොට පළවෙනි ප්‍රශ්නේ තමයි මේ දෙවන ජාතිවාදයේ පරාජය කිරීම පිළිබඳ ප්‍රශ්නය. ඒ දෙමළ ජාතිවාදී පරාද කරන්නේ කොහොමද? කාට දෙක කරන්න පුළුවන්? කවරදාකවත් මෛත්‍රී බල සිරිසේනට ඒක කරන්න බෑ. ඔහුට මේ රටේ මේ බටහිර වෛද්‍යවරුන් ඉස්සරහ කොන්දක් තිබුණ නැහැ හිටගන්න කෙනෙක්. ඔහු තන නමා ගත්ත බටහිර වෛද්‍යවරුන් නත්ත නමා ගන්න මිනිහා කොහොමද එංගලන්තයේ මහපොමස අරෙස්ට් හරි එහෙම නැත්නම් ඇමරිකාවේ තානාපති නියට හරි ඉස්සරහ ධන නමා ගන්නේ නැතුව ඉන්නේ. ඔව් ඔවුන්ට ධන නමනවා. ඒකෙන් දෙකක් නැහැ. ඔවුන් අද ඉදිරිපත් කළා තියෙන්නේ මේ මෛත්‍රී බාල සිරිසේනව ඔවුන්ට හිතා ගන්න පුළුවන් එහෙම නැත්නම් ඔවුන්ට හොයා ගන්න පුළුවන් අන්තිම දුර්වල නිවට මිනිහා නිසා. ඒ කියන්නේ බටහිරට ඔබ පාලනය කරන්න පුළුවන්. මේක පිටිපස්සේ ඉතින් චන්ද්‍රිකා කුමාරතුංග කියන්නේ සම්පූර්ණයෙන්ම අද එංගලන්තයේ විසින් මෙහෙවන දෙනත්තියක්. ඇය තමයි එංගලන්තයේ අවශ්‍යතාව මේ රටේ ක්‍රියාත්මක කරන්නේ. මේක මේ කුමන්ත්‍රණයක් නෙවෙයි. මම කුමන්ත්‍රණ කතන්දර කියන්නේ නැහැ කවරදාකවත්. ඒ කුමන්ත්‍රණයක් නෙවෙයි. මේ 1800 ගණන් වලින් 1820 ගණන් වල ඉඳලා එංගලන්තය දෙමළ ජාතිවාදයේ සිංහලයන්ට විරුද්ධව ක්‍රියාත්මක කරපු දෙයක්. ඒක බොහෝ කියලා දෙන මොහොත වාසනාවකට තමයි මේක සමාජය පිළිගන්න පාටක් වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව සමාජයට ඒක දැනෙන්නේ නැති නිසා. එකතරා සරසී ගණන් වල වෙච්ච දේවල් සමාජයක දැනෙන්නේ ඌට දැනෙන්නේ අද වෙනදී පමණයි. එහෙම නැත්නම් මේ ශනිකව වෙන දෙයක් විතරයි කියන්නේ. ඔවුන්ට හෙට වෙන දෙයක් ගැන හරියට හිතාගන්න බෑ. ඊයේ පෙරේදා වෙච්ච දේවල් හරියට හිතාගන්න බෑ. ඉතින් මේ ප්‍රශ්නත් එක්ක තමයි අපි කියන්න වෙලා තියෙන්නේ. ඒකත් අපි කියන්න ඕන. මේ ප්‍රශ්නෙට අවුරුදු 200කට දැන් කිට්ටු වෙනවා. ඒ කිට්ටු වෙනකොට 1823 ඉතිහාසය සම්පූර්ණයෙන් කියලා තියෙනවා. 1820 ගණන් වල ඉඳලා මේ දෙමළ ජාතිවාදය විනාශ වෙලා තියෙනවා සිංහලයන්ට විරුද්ධව. ඒකේ අවසාන ප්‍රතිඵලයක් හැටියට තමයි ප්‍රභාකරන් බිහිුනේ. නමුත් ඒක අවසාන නැහැ. ප්‍රභාකරන් ඉවර කරනකොට මොකද දෙමළ ජාතිවාදය ක්‍රියාත්මක වෙනවා සිංහලන්තයේ හරහා. දැන් මහින්ද රාජපක්ෂ මහත්මිය මං කියන්නේ ඒක දිනනවාගේ ලක්ෂ 20කින්වත් අතරමින් ලක්ෂ 20කින් වැඩි ජන ප්‍රමාණයකින් දිනනවා. ඒ දිනුවට පස්සේ මොකද වෙන්නේ? ඒ දිනුවට පස්සේ හිතනවාද මේ අපිට සැනසෙල්ල ඉන්න ඉඩ දෙයි කියලා? කවරදාකවත් ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් දන්නවා මේ මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙන්නේ සිංහලයන්ගේ ඡන්දයෙන්. වැඩි ඡන්දේ සිංහලයන්ගෙන් ලැබෙන්නේ. ඒක පැහැදිලි. දෙමළය ඡන්ද දෙන බුණා ටික නම් සිංහලයන්ගේ ඡන්දෙන්නේ. සිංහලයන්ට ඕන කරන්නේ මේ රටේ අර නැති වෙච්ච සිංහලත්වය 1505 හරි 506 හරි ඉඳලා නැති වෙච්ච සිංහලත්වය නැවත ඇති කිරීම සහ ඒ වගේම 1815 දී අපි ඉංග්‍රීසි කාර්යන්නේක ගිවිසුමකින් මේ රට බාර දුන්නා. මේ ඉංග්‍රීසි කාර්යන්නේක බාර දුන්න ගිවිසුමේ තියෙන වගන්ති දෙකක් පැහැදිලිව එකක් තමයි මේ රට සිංහල නීතිය අනුව කරනවායි කියන්නේ ක්‍රියාත්මක කරනවායි කියන්නේ. දෙක තමයි බුද්ධාගම හා දේවාගම ආරක්ෂා කරනවා, ඒක සුරක්ෂිත කරනවා, ඒක පෝෂණය කරනවා කියන්නේ. මේ දෙකම ඉංග්‍රීසියෙන් කැඩුවා. ඉංග්‍රීසියෙන් කඩලා තියෙන අද ඒ ව්‍යවස්ථා ඒ ගිවිසුමේ ඒ වගන්ති දෙක. අපි 2015 හිතා ගන්න ඕනේ 1815 එහෙම නැත්නම් 1815 මේ ගිවිසුමක් මගෙන් පොරොන්දු වෙලා නම් ඊට පස්සේ ඒක කැඩුව මේ වගන්ති දෙක නැවත වරක් ක්‍රියාත්මක කරවන්නේ.
ඒක අපි 2015 දිත් කරන්න ඕනේ. ඒක මහින්ද රාජපක්ෂ මහත්තයාට ඇහෙන්න කියන්න ඕනේ. මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් සිංහල ජනතාව බලාපොරොත්තු වෙන්නේ මෙන්න පෙරමඩක් නෙවෙයි. 1815 ගිවිසුමේ තියෙන ඒ වගන්ති දෙක නැවත ක්‍රියාත්මක කිරීම එතනදී තමයි මම කියන්නේ අපිට ගැළපෙන විවස්ථාවක් මේ රටේ තිබුණු ආණ්ඩු ක්‍රමයේ සිංහල සිරිත්විරි යහබල්ල අපිට දස රාජ ධර්මයක් කියලා ගත්තේ වෙනන්නේ. සෝබිදාම රට දස රාජ ධර්මයේ වෙනුවට දැන් තියෙන යහබල්ලනේ. මේ කෙසේ වෙතත් දස රාජ ධර්ම මේ වගේ දේවල් මත පදනම් වෙච්ච ආණ්ඩු ක්‍රමයක් අපි අපසහගත යුතුයි. ඒක නිර්මාණය කරගත යුතුයි. ඒ වගේම මේ බුද්ධ ආගම රැකීම කියන එක ඒක නිකන් නවට පවනක් තියෙන එකක් නොවිය යුතුයි. අපි සිංහල ජනතාවන් ඇතුළේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඉල්ලීම නැගෙනහිර සහ උතුරු පළාත්වල මේ බෞද්ධ උරුමය රකින්න කියලා. නැගෙනහිර පළාතේ උතුරු පළාතේ බෞද්ධ සිද්ධාස්ථාන විනාශ වෙලා තියෙනවා. මේ සමහර දේවල් සමහර සිද්ධාස්ථාන අද හමුදාමගින් වෙන පවත්වාගෙන ඉන්නේ කොහොමද? නමුත් ඊට වඩා දෙයක් කෙරෙන්න ඕනේ. මේ සිංහල මිනිස්සු මේ පන්සල් තිබුණට මැදින් හමුදාවට හැමදාම කරන්න පුළුවන්. බෞද්ධෝ ඉන්දෝන දෙමළ හරි සිංහල හරි කවන්නේ මේ බෞද්ධෝ මේ පන්සල්වට ඉන්දෝන පදිංචි වෙන්න ඕන. පදිංචි කරන් පදිංචි වෙන්නේ නැත්නම් පදිංචි කරන්න ඕනේ. මේ කාගෙවත් ඉඩන්නේ මේ ආණ්ඩු ඉන්න මේ සිංහලයන්ගේ ඉඩම්. සිංහලයන්ගේ ඉඩම් වල තමයි මුස්ලිම් මිනිස්සුම ගිහිල්ලා පදිංචි කරේ සෙනරත් රජුගේ. මේවා ආයි කාටවත් ඉල්ලන්න බෑ. ඒවා ඒ කාලේ පදිංචි කරන්න පුළුවන් නම් ඊට පස්සේ ඉංග්‍රීසි කාරයන්ට දෙමළ මිනිස්සුන් ඇවිල්ලා පදිංචි කරන්න පුළුවන් නම් ඇයි සිංහල ආණ්ඩුවකට සිංහල ආණ්ඩුව කෙනෙක් වෙරදී ඇයි මේ රටේ ආණ්ඩුවට සිංහල මිනිසුන් පදිංචි කරන්න බැරි? ඒක කළ යුතුයි. මොකද අඩුතරින් මේ සිද්ධස්ථාන රැක ගැනීම සඳහා වෙන කවුරුවක් අත ඉදියට වැඩක් නැහැ. බෞද්ධයෝ ඉන්න ඕනේ. බෞද්ධයෝ දෙමළ බෞද්ධයෝ ප්‍රශ්නයක් නැහැ. බෞද්ධවල බෞද්ධයෝ නැත්තම් සිංහල බෞද්ධයන් කියලා ඒක පදිංචි කරන්න ඕනේ. මේවා තමයි මේ මැතිවරණයේදී නැත්නම් ජනාධිපතිවරණයේදී සාකච්ඡා කළ යුතු ප්‍රශ්න. ඒවා සාකච්ඡා වෙන්නේ නැතුව මේ අනම්මනයි යහපාල නැහැ කියලා කතා කරනවා. ඉතින් අපි මහින්ද රාජපක්ෂ මහත්තයට පැහැදිලිව කියන්නේ මේ කාරණා ඉෂ්ට කර යුතුයි. එතුමාට නම් මේක පැහැදිලි නෝ. ඒ වගේම අපි දන්න දේ තමයි මේ බටහිරයන් මේ දෙමළ ජාතිවාදී අධිකරණ සිංහලයන්ට පහර දුන්න දැන් අවුරුදු 180ක් විතර කාලයක් තිස්සේ දේශීයකට දැක්කේ වේගෙන එනවා. ඒකේ ඒක එකක්. ඒ නිසා සිංහල සංස්කෘතිය නැති කිරීමේ අවශ්‍යතාව උන්ට තියෙනවා. එකක් සිංහල මිනිස්සු කවදාකවත් යටත් වෙන්නේ කිසිම බටේ රටකට වෙයි කිසිමෙන් රට බාර දෙනකන් 1915 කිසිමෙන් රට බාර දෙනකන් සිංහල මිනිස්සු කවදාකවත් යටත් වෙලා හිටියේ. ඒවේ පළියත් යන්න ඕන වෙලා තියෙනවා. ඒ වගේම මූලික වශයෙන් ගතොත් මුළු ලෝකේ පුරාම ඔවුන්ගේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය පැතිරවීමේ අවශ්‍යතාවක් තියෙනවා. එතකොට ඒවා ඒකේ එක කොටසක් තමයි ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ. ලංකාවේ ක්‍රියාත්මක වෙනකොට ඒක සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක ඓතිහාසික හේතුකුත් තියෙනවා. මේ සිංහලයන් කවදාකවත් යටත් නොවී සහ දෙවනුව වර්තමානීය හේතුකුත් තියෙනවා. දෙමළ ජාතිවාද දෙමළ ත්‍රස්තවාදයේ පැරදී. ඉතින් මේ දෙමළ ත්‍රස්තවාදයේ පළදුණු නායකයෙක් දේශපාලන නායකත්වය දුන්න පුද්ගලයා හිටියද මහින්ද රාජපක්ෂ මහත්මයාව අද ඕන සූදානම් වෙනවා මේකේ පරාද කළා අධිකරණයකට ගෙනියන්න. දැන් එහිදී අපි දන්නවාද මහින්ද රාජපක්ෂ මහත්මයා දිනන ඊට පස්සේ සමහර විට එදාම කැරැල්ලක් ඇති කිරීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. මම හිතනවා දෙයක් ඔය මෛත්‍රී බාල සිරිසේන මහත්මයා දැන් කියන කතන්දර එදාම එයා කටුනායක වහනවා කාටකට යන්න දෙන්නේ නැත විරුද්ධකාරයන්ට යන්න දෙන්නේ නැත උන්ට ඕන කරන අයට විතරයි යන්න දෙන්නේ. ඒ වගේ මෙයා කියලා දුන්නා කැරළා මේවනෝ අටවෙන්ද දෙනවා. ඒක සරත් පොන්සේකා මහත්තයා ළඟවත් කරගන්න හැදුවා 2009 දී. නමුත් ඒක හරියන්නේ නැහැ. ඒ කැරළා නවතවතාවක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය රටේට තියෙනවා. ඒකට ජනතා විමුක්ති පෙරමුණ සහභාගී කරව ගන්නවා. ඒකයි දෙකක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ මේක නිත්‍යානුකූල නොවේ. අරකයි මේකයි කතන්දර කියන්නේ. මේ සියල්ලම කියන්නේ ඔවුන්ට යම්කිසි දවසක මේ ජනාධිපතිවරණයෙන් දෙන ජනතා තීන්දුවට විරුද්ධව යෑමට එන්නතන ඒකට විරුද්ධව මේ කීප දෙනෙක් එක වීදි බහින්න උත්තරින් වමනාව නිසා එහෙම කරලා කැටි වෙන්න තිර තියෙනවා. එහෙම කරලා කැටි නුනත් අවුරුදු දෙකක් ඇතුළත ඒ කරලා කැටි කරනවා මේ බටහිර මිනිස්සු මේ රටේ. ඒදී ප්‍රථම වශයෙන්ම කරන දේ තමයි ඔය සම්බාධක පැමිණි ආර්ථික සම්බාධක පනවනවා. ඒකට මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ආයුතු නැහැ. ඒක ඒ රටවලට පුළුවන්. දැන්ටත් ආර්ථික සම්බන්ධක අපිට පනවලා ඇඟලුම් කර්මාන්තය ආර්ථික සම්බන්ධක තියෙනවා. ඒ වගේම මාළු ජීවර කර්මාන්තය සම්බන්ධක තියෙනවා. මේවා පවනවනවා. දිගටම පනවනවා. ඉතින් මේවත් එක්ක බැලුවාම පැහැදිලි. එහෙමනම් අපි දැන් මෙතනදී මේකට සූදානම් වෙන්න ඕනේ. සූදානම් වෙන්න කියන්නේ
ආර්ථික සම්බාධකට පැනෙවුවාම ඒකට අපි කොහොමද මුහුණ දෙන්නේ? අපි ආර්ථික ශක්තිමත් කරගන්න. ඒ ආර්ථික ශක්තිමත් කරගන්න පුළුවන් නම් දේශීය ආර්ථිකින් වඩා හොඳයි. නමුත් දේශීය ආර්ථිකින් ඒක අපිට ශක්තිමත් කරගන්න බැරි නම් අවුරුදු දෙකක් කරලා මොන ක්‍රමයකින් හරි අපි ආර්ථික ශක්තිමත් කරගෙන ඉන්න ඕන අවුරුදු දෙකක්. ඒ වගේම බලන්නනේ ආර්ථික ශක්තිමත් වුණොත් එහෙම ඕන ආර්ථික සම්බාධක පනලා රට අස්ථාවර කරන්න උත්සාහ කරනවා. රට අස්ථාවර කරලා ඊට පස්සේ ආයි කැරලි ඇති කළා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ජනාධිපති ජනපරේ අන්නෝලා ඒ ඝාතනය කිරීමක් ජනාධිපතිතුමා ඝාතනය කිරීමේ වෑයමක් තියෙනවා. ඒක නැහැ කියන්න බෑ. ඒක ගඩා පිටද එහෙම නැත්නම් වෙනත් නායකයන්ටද මේ ඒ කියන්නේ බටහිරට ඕන නැති නායකයෙක් ඉන්නවා නම් අපේ රට වෙන ආසියාවේ අප්‍රිකාවේ රටවල ඉන්නවා නම් එහෙම නැත්නම් දකුණු ඇමරිකාවේ ඉන්නවා නම් ඌ පාගිරීමට ඝාතනය කිරීමට වලේර මිනිස්සු කවදාකවත් මැලි වෙන්නේ නැහැ පසුබට වෙන්නේ නැහැ. ඒකට අපි සූදානම් වෙනවා. මම මේවා කියන්නේ ඕන් මේවා සූදානම් වෙලා හිටියොත් ඒවා අපිට සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ මේ ක්‍රියාදාමයෙන් අසාර්ථක කරන්න පුළුවන්. ඒක අපි දැනගෙන ඉන්න ඕනේ. ඉතින් මේ ජනාධිපතිවරණයේදී අපි සාකච්ඡා කළ යුතු මෙන්න මේ ප්‍රශ්නය. ඊනියා මේ යහපාලනයක් වදිනු. ඉදහක ජනාධිපති ක්‍රමය හොඳදන අරගත කියන එක වදිනු. ඒකේ මොනකකද දවෝසි කරන්න ඕනේ කියන එක වදිනු. මේ එකක් වදිනු. ඉතින් මෙතනදී මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න දෙන්නේ නැත්තේ මේ ජනමාධ්‍ය මේ ප්‍රශ්නේ හරියට මේ ජනතාව ඉස්සරහට ගේන්නේ නැහැ. මොකද ඔවුන් extra විදිහකට බෙරුවොත් ජනමාධ්‍යවල ඉන්න බොහෝ දෙනා මෙහෙවන්නේත් බටහිර ජනමාධ්‍ය විසින්. ඒගොල්ලන්ගේ මධ්‍යමතාන්තර තමයි ජනමාධ්‍ය වේදීන් කියන අයගේ ඔළුවල තියෙන්නේ. ඒක නිසා ඒක ගැන අපිට යම් කිරි දේවරක් ගන්න වෙනවා. ඔවුන් ජනමාධ්‍ය වේදීන් කියන අය පරාද කරගෙන ඉස්සරහට යන්න සහ කාට හරි දැන් අවසාන වශයෙන් ප්‍රශ්නයක් අහන්න ඕනේ. ජාතික හෙළවරු මේකේ ඉන්න නිසා මම කොහොමද කියන්නේ මේක දෙමළ ජාතිවාදීද කියලා. එකක් අපි මතක තියාගන්න චම්පික රණවක සහ අතුරුලිය රතන හාමුදුරුව කියන්නේ ඊට පස්සේ එකතු වෙලා ඉන්න වර්ණසිංහයි අනුරුද්ධ ප්‍රදීපී මේගොල්ලෝ මිනිස්සු නෙමෙයි අර දෙන්නයි. ඕක ඉන්න තව එක්කෙනෙක් අභේගුණවර්ධන කියලා මේ මිනිස්සෙක් යා පේන්නේ රටට. ඒක එයා තමයි මේකේ න්‍යායචාරයක් සත්වශයෙන් කියනවනේ. මේ අභිගුණවර්ධන කියන පුද්ගලයායිත් මේ දෙන්නත් ඒ කියන්නේ චම්පි කරනකොට අතරේ ලකනකොට කවරදාකවත් ජාතිකත්වයේ හිටු මිනිසු නෙවෙයි. කවරදාකවත් ඔවුන් ජාතිකත්. ඔවුන් ව්‍යාජයේ ඔවුන්ගේ අවශ්‍යතා බලය සහ බලය පමණයි. ඒක නිසා නේද බලය සහ බලය කියලා පොතුනේ. බලය සහ බලය පමණයි ඔවුන්ගේ අවශ්‍යතාව. ඒ සඳහා ඔවුන් ඕනම එක්කෙනෙක්ව පවා දෙනවා. ඔවුන් කළා තියෙන මොනවාද ඔවුන් ජනතා විමුක්ති පෙරමුණේ කැඩලා මිනිස්සු ඔවුන් පාසල්වලදී ජනතා විමුක්ති පෙරමුණේ හිටියේ. ඒකේ සම්පූර්ණයෙන්ම ජාතිකත්වයට එරෙහිව මතවාදී. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ඇවිල්ලා අපිත් එක්ක එක්කවගෙන යම් කිසි ආකාරයක ජාතික වැඩපිළිවෙළක් හිටියා. නමුත් වැඩි කල හිටියේනේ ආපහු අර විජාතික තත්ත්වයට ගියා. මණ්ඩල සමර විලයි ජාතිකත්වයට එක්කවගෙන ජාතිකත්වයට එරෙහිව වැඩ කළා. ඔවුන් යුද්ධේ එපයි කියලා සාමය මිනිහා සාමයක් වලින් පෝස්ටර් ගාව මිනිස්සු යුද්ධේ පයි කියලා පුස්තක දෙනවා. ඉතින් ඒ වගේ මිනිස්සු ඊට පස්සේ ඕන ජාතිය මලකඳක් කිය මේකට දැන් ඉල්ලුමක් නැහැ. මේක අපිට අලෙවි කරන්න බෑ. මෙන්න මේ වගේ දේවල් කිය ජාතිය කියන එකෙන් සම්පූර්ණයෙන්ම එහාට වෙච්ච මිනිස්සු. ඊට පස්සේ ඕන් ඇතම් පූජකවරුණෙක් ඔස්කා කියලා පූජකවරෙක් මේ වගේ පූජකවරුණෙක් සම්බන්ධකම් තියාගෙන ජාතිකත්වයට එරෙහිව කටයුතු කරන මිනිස්සු. නමුත් ඊට පස්සේ නැවත වතාවක් මේ සෝමහාමුදුරන්ගේ අපවත්ීමත් එක්ක සෝමහාමුදුරන්ගේ ව්‍යාපාරයත් එක්ක ඕන්ට හිතුණා ඕන් හිතුවා මේ ජාතිකත්වයට ඉල්ලුමක් තියෙන එක. ඒ නිසාම මේ පැත්තට එච්චරයි ජාතිකත්වයට ඉල්ලුමක් තියෙන එක කියලා මේ පැත්තට. මේ ජාතික ව්‍යාපාරයේ දේශපාලනය කරන එකට ලක් කරව කුප්පිරෝ දෙන්නේ මේ රටේ ඉන්න එක්කෙනෙක් තමයි චම්පික රණම අනිත් එක්කෙනා තමයි විමල්. මේ දෙන්නම මේ රටට මහ ලොකු ප්‍රශ්නයක් ජාතික ව්‍යාපාරයේ ලොකු ප්‍රශ්නයක්. විමාගේ ප්‍රශ්නේ ඉස්සරහට එන්නේ. නමුත් දැනට චම්පිකගේ ප්‍රශ්නේ දැන් ඇවිල්ලා තියෙනවා. චම්පික දැන් මේ කියන්නේ මොකද්ද? මේ දැන් ඊයේ පෙරේද කියනවා මේ දැන් මේ ඔය සිංහල ප්‍රශ්න දෙවල් ප්‍රශ්න කතා කරන්න බෑ. දැන් මේ කතා කරන්න තියෙන්නේ උපදිකව කතා කරන්න තියෙන්නේ මේ යහපාල. මේ ආදර්ශ ප්‍රතිපත්ති. මේ මහින්ද රාජපක්ෂ මහත්මයා පරාද කිරීමේ අවශ්‍යතාවය තියෙන්නේ කාටද අවශ්‍යද? ඒ අවස්ථාව තියෙන්නේ දෙමළ ජාතිවාදීන්ට බඩගිරයන්ට සාමයේ ඊනියා පඩියන්ට. ඒගොල්ලන්ට තමයි මේ ජම්පි කරන්නේ. ඒගොල්ලන්ට එකතු වෙලා ඌට දැන් ඕනා කරන්නේ බලය ගැනීම. ඌ හැමදාමත් කරේ කාගේ හරි වෙල්ලේ දිලා
එහෙම නැත්නම් ඕලුව කරවලට නැගලා ඊට පස්සේ බලය අරගෙන අර විදිහට පයින් යන්නේ. ඒක තමයි ඉලක් කරුණාරත්නට ගිරුවේ ඊටත් ගුණසේකර මාත්‍යාට ගිරුවේ. ඒ වගේම මේ වෙනදිනියාව එල්ලාවල මේදානන්ද හම්බට කිව්වා. කොහොම කරමු දැන් ඉතන සිරිසේන කියන දුර්වලයෙක්නේ දුර්වලයව අරගෙන දුර්වලය අර වලට එන්න පුළුවන් කියලා යාව මේගොල්ලන් එලිදරව කරන්නේ මේකළු අන්තිම ජඩ ව්‍යාපාරයක ඉඳලා තියෙනවා. මම හිතන ලංකාවේ දේශපාලනයේ ජඩම අය තමයි මේ ජාතික ගේනවර මේ නායකයෝ. මේගොල්ලන්ම සම්පූර්ණයෙන් එලිදරව කර යුතුයි කියලා මම හිතනවා. ඉතින් ඕන් ඕන් හිටියයි කියලා මේක ජාතිකත් යන්නේ ඕන් ඉන්නකින් මේ ජාතිකත්වයේ වැඩි වෙනවා. උන් කවදාකවත් ජාතිකත්වයේ කීට ගුණස නෙවෙයි. උන් චන්ද්‍රිකත් එක්ක 1994 ඉතින් දැන් ආනිසරයි චන්ද්‍රිකත් එක්ක ඉන්නවා. ඒක ඇයිද කියන්නේ චන්ද්‍රිකා කියන්නේ කවුද කියන්නේ කවුද කියන දන්නේ නැහැ. චන්ද්‍රිකා කියලා කියන්නේ රනිල් වික්‍රමසිංහට ඊනියා සටන් විරාම ගිවිසුමක් අත්සන් කරන්න දීලා උඩ බලාගෙන හිටපු වුණෝන මාත්‍ය. එයා ජනාධිපති හැටියට ඕනනම් ඒ කියන්න අහෝසි කරන්න තිබුණා. ජනාධිපතිට විතරයි මේ රටේ මට මතක හැටියට 33 ඊවා ගන්ධි යටතේ සාමය හා යුද්ධය ප්‍රකාශ කරන්න පුළුවන්. එයා එක ගෙරුවේ නැහැ. එයා අගමැතිට බලය දෙනවා නේද? අගමැතිට එහෙම බලයක් නැහැ විවස්ථාවේ. එහෙනම් මොකද කරේ? රනිල් සහ චන්ද්‍රිකා එකතු වෙලා මේ සාමය සටන් විරාම ගිවිසුමක් ඇති කළා. ඒක සමීරට බලයක් ඒකට දෝෂ ආරෝපණය කරන්න බෑ. චන්ද්‍රිකාත් ඒකට හවුල්. චන්ද්‍රිකාත් ඒකට වංගු යද. ඒක තමයි ආයසරයක් වෙන්නේ. දැන් චන්ද්‍රිකාගේ බලපෑම ඔස්සේ චන්ද්‍රිකාගේ නායකත්වයෙන් සම්පිත සහ රනිල් එකතු වෙලා මේ මෛත්‍රී බාල සිරිසේන කියන මිනිස්යාව ජනාධිපති කරලා ඊට පස්සේ ඔවුන් තුන් දෙනා අතර අරගලයක් තියෙන්නේ. කවුද ඊටකට බලයට එන්නේ කියලා. ඒ බලයට එන්නේ කවුද? බලය එන්නේ කවුද? එහෙම නැත්නම් මෛත්‍රී බාල සිරිසේනව අසුරවන්නේ කවුද කියන එක පිළිබඳව චන්ද්‍රිකා සහ රණීල් සහ මය මේ කවුද චන්ද්‍රිකා කරලා යම් කිසි ආකාරයක පොරයක් තරගයක් ඉස්සරහට ඇති වෙයි. නමුත් අවාරත ඒක ඇති වෙන්නේ නැහැ. මොකද ඒක ඇති වෙන්නේ නැති හේතුව මොකද? මෛත්‍රී බාල සිරිසේන කවරදාකවත් බලයට පත් වෙන්නේ නැති නිසා. අපි මම හිතනවා මේ එකක් මේ පිට තමයි අවසාන වශයෙන් කියන්න දෙන්නේ. මෙතන මූලිකව කියන්නේ මේ රටේ අද නැත්නම් මේ ජනවාරි 8 වෙනිදාට වෙන ජනාධිපති වර්ණයේදී කතා කළ යුතු ප්‍රශ්නේ මේ කේම්මල් යහපාලනයක්වත් විදාගෙන ජනාධිපති වර්ණයේ සුදුසු කරද්දී කියන එක නෙවෙයි. මේ රටේ දෙමළ ජාතිවාදී පැවැත්වීම, සිංහල ජාතිකත්වයේ තහවුරු කිරීම, සිංහල බෞද්ධ උරුමය රැකගැනීම මේවා තමයි අපි සාකච්ඡා කළේ. වාදනයා සිංහල වාහනජනයා වැඩිපුර මහින්ද රාජපක්ෂ මහත්තයාට කඳ දෙමළ මොකද මේවා ක්‍රියාත්මක කරගන්න හැක්කේ අඩුමතරමින් යම් ප්‍රමාණයක් ඕ ක්‍රියාත්මක කරගත්ත හැකි මේ මාතාහාරා පමණයි. අවරදාකත් ඔය අනෙක් කඳවරේ ඉන්න කිසිවකුගෙන් ඒ කිසිවක් ක්‍රියාත්මක කරන්න බෑ. ඔවුන් ඒ සියල්ලට විරුද්ධව වැඩ කරන මිනිසුන් නිසා.